මේ මතක් කිරීමත් කරගෙන යමු. මෙතින් අපි ක්ලිප්ස් channel එක අපි secondary channel එක මේනකොට 2000 plus subscribers ලා ඉන්නවා. ඉතින් thank you join වෙච්ච හැමෝටම. මේනකොටත් ඔයා join වෙලා නැත්නම් සම්බන්ධ වෙන්න subscribe කරන්න. මේ වෙනකොට ඔල්රෙඩි 50 videos upload කරලා තියෙන බව YouTube ආයතනයෙන්ම සඳහන් කරනවා. ඉතින් මේ පුංචි කාලෙකදී අපි නොදැනීම video 50කුත් upload කළා ඉවරයි. මේකේ පොඩි clips තියෙනවා. ඉතින් crypto වලට related ගොඩක් පුංචි තොරතුරු වැදගත් තොරතුරු මම විනාඩි 4-5ක clips විදියට මේක දානවා. ඒ නිසා ඔයාලට quick update එකක් ගන්න මේ video දාපු සයින්ින් ගොඩක් කලවට දවසකට එකක් වගේ videos වැටෙනවා. ඉතින් මම main channel එකේ ඔයගලන්ට videos 3ක් දෙනවා දවසකට. Clips channel එකේ එකක් ළඟට Patreon එකෙත් ගොඩක් වෙලාවට දිනපතාන වුණත් Patreon එකේ important videos 3-4ක් සතියකට අඩුම වැටෙනවා. ඉතින් almost දවසකට videos 5ක් වගේ මම ගොඩක් වෙලාවට community එක වෙනුවෙන් කරනවා. ඉතින් මේවා තොරතුරු හොයලා මහන්සිලා කරන videos නිසා මිස් කරගන්න එපා. මම ඔයා crypto සම්බන්ධයෙන් interest එකක් තියෙනවා නම් මම වීඩියෝ එක කරනවා නම් ඔයා නොබල ඉන්න එපා අපරාදී. ඒ රිසෝසස් මේවා සමහර ඒවා සල්ලි දීලා ගත්ත ඒවා, සමහර ඒවා රිසර්ච් කරලා හොයාගත්ත ඒවා, සමහර ඒවා මගේ සබඳතා network එක හරහා මට එන ඒවා. ඉතින් ඒ නිසා මේ තොරතුරු සමහර ඔයාට නොලැබී යන පුළුවන් මේ වීඩියෝ එක නොබැලුවොත්. ඒ නිසා ඒ කාලේ විනාඩි 4-5 හරි වියදම් කරලා ඒක බලන්න මිස් කරගන්න එපා. එතන අපි යමු. මේනකොට මෙන්න මේ chart එක, මේක ඇවිල්ලා අද දවස් chart එක නෙමෙයි. මේක අද අද market එක down, අද 1.5 down. මේ ඇවිල මන්ත් එක මට පෙන්නන්න උවමනාව තිබේ. පෙබ්‍රුවරි මන්ත් එක ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI රිලේටඩ් ටෝකන්ස් මූණ මන්ත් එකක්. ඒ වගේම දැන් AGI XGRT වගේ. ඉතින් ඒ වගේම ඊට පස්සේ චයිනීස් රිලේටඩ් ස්ටොක්ස් මූණ, මේ විමික්ස් ස්ටැක්ස් වගේ, හෙක්ස් මූණ, ඊට පස්සේ කොන්ෆ්ලක්ස්, ඊට පස්සේ මේ මන්ත් එක දැන් අපි මන්ත් ඔෆ් මාර්ච් වලට ඔල්රෙඩි ඇවිල්ලා තියෙන්නේ. මේ මන්ත් එකේ මට කියන්න ඕනවා තියෙන්නේ ඉතරියම් සහ ඉතරියම් රිලේටඩ් ලේයර් 2ස් ටික මූව් වෙන්න ගොඩක් දුරට. මේ මන්ත් එකේ මන්ත් එකට ක්‍රිප්ටෝ වල කතන්දරේ වෙනස් වෙනවා, නැත්නම් නැරටිව් එක වෙනස් වෙනවා. නැරටිව් එක වෙනස් වෙන්නේ ක්‍රිප්ටෝ ස්පේස් එකේ සිද්ධ වෙන දේවල් අනුව. දැන් ෂැන්හායි අප්ග්‍රේඩ් එක මාර්තු ඒමන්ට නිමිතයි මාර්තු 27 නිවුස් 2-3ක් රිලීස් වෙන්න තියෙනවා. ඉතින් මට අමතක වෙන්න කලින් වෙන මේ ටික කියන්නම්. ඔයා ලියලා හරි තියාගන්න. මාර්තු 14 ෆයිල් කොයින් ඉතරියම් වර්චුවල් මැෂීන් ලෝන්ච් එක එනවා. ෆයිල් කොයින් එක කියන්නේ FEVM අප්ග්‍රේඩ් එක 14th මාර්ච් වලට වැටලා තියෙනවා. ඒ නිසා ෆයිල් කොයින් ගැන වොච් එකේ ඉන්න. එතකොට පොලිගෝන් තව ඉතරියම් ජී මේ ඉතරියම් ලේටු එකක් ZKEVM නැත්තං ඒගොල්ලන්ගේ ලේයර් 2 පොලිගෝන් එකේ අප්ග්‍රේඩ් එක එනවා මාර්තු 27. ඊළඟට HNT සලානා මයිග්‍රේෂන් එක මාර්තු 27. ඉතින් මේ කාරණා තුනම තියෙනවා මාර්තු. තවත් එකක් තිබ්බ මට මතක නැහැ. මම මතක තිබ්බ ටික තමයි මම මේ කිව්වේ. ඉතින් මේවා මේ මාර්තු මාසෙ සිද්ධ වෙන්න නියමිතයි. ඉතින් ඒ නිසා ඉතරියම් රිලේටඩ් ඉතරියම් සහ ඉතරියම් ඊළඟට ෂැන්හායි අප්ග්‍රේඩ් එක, සෝරි, ඉතරියම් ෂැන්හායි අප්ග්‍රේඩ් එක. ඒතකොට මේ හතරම සිද්ධ වෙන්න නියමිතයි. මේ වැද්දගත් මේවා. ඉතින් මේ කාරණා නිසා ඉතරියම් සහ ඉතරියම් රිලේටඩ් ටික මූව් වෙන්න පුළුවන්. ඉතින් සම්මන්ත් එක ඇතුළට එනකොට මේ මන්ත් එකේ ඕවරෝල් පික්චර් එක දිහා බලාගෙන ඉන්න එක ඇල්කොයින් එකක් දිහා ෆෝකස් කරගෙන මන්ත් එකට එන්න එපා. ඒ පික්චර් එක දිහා බලපුවම පිළිතා ගන්න පුළුවන් මේ වර මූ වෙන්න පුළුවන් දේවල්. ඉතින් දැන් ෆයිල් කොයින් මූ වෙනකොට මෙතන ෆයිල් කොයින් ඔල්රෙඩි මේ ලාස්ට් මන්ත් එකෙත් 33.2% අප්ුණා. ෆයිල් කොයින් මූ වෙනකොට ආවි මූ වෙන්න පුළුවන්. මොකද එකම ස්පේස් එකේව අර අර රෙද්දක් බිම එලලා ඒක මැද්දෙන් අලලා උසපොම වටේ ඔක්කොම ඉස්සෙනවා වගේ ඒ රිලේටඩ් ස්පේස් එකම ග්‍රෝ වෙනවා. ඒතොර ඉතරියම් මූ වෙනවා, ඉතරියම් ලේයර් 2ස් ටික මූ වෙනවා. දැන් පොලිගෝන් කොහොමදත් අප්ග්‍රේඩ් එකක් එනවා. ඉතින් මේවන් නිසා මේ බයි ද නිවුස්, සෝරි, බයි ද රියුමර් සෙල් ද නිවුස්. ඒතොර ඉවෙන්ට් එකෙන් පස්සේ වැටෙන්න පුළුවන්. හැබැයි ඉවෙන්ට් එක ඇතුළට ඩෙෆිනිට්ලි මූ වෙනවා උඩට. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධ වොච් එකේ ඉන්න සොලානා සහ HNT වලත් එවැනිම වූ ප්‍රයිස් මූ එකක්. ඉතින් මේ සියල්ල මේක තමයි මාච් නැරේෂන් එක. ඉතින් මේ නැරටිව් එක ගැන වොච් එකේ ඉන්න මේ දැන් AI මේ මන්ත් එකේ පර්ෆෝම් කරා විද නැද්ද කියන එක සැක සංකා සහිතයි. නමුත් එලොන් මස්ක් AI ගැන යමක් කිව්වා. ChatGPT කම්පිටිෂන් එකක් විදිහට තව අලුත්යක් ගේනවා කියලා. ඉතින් ඒ හයිප් එකට AI කන්ටිනියු කරන්න ඉඩ තියෙනවා මේ මන්ත් එකේ ওই විදිහටම. ඊයේ ෆියර් එක හරි මැද ඉරි අපි ෆියර් ඇන් ග්‍රීඩ් එකේ නිව්ට්‍රල් ෂෝන් එකේ 50 හිටියේ. අද ඉම්ප්‍රූව් වෙලා තියෙනවා 51 දක්වා.
ස්ලයිට් සෙන්ටිමන් චේන්ජ් එකක් ක්‍රිප්ටෝවල ඒකේ කනගාටුදායක නිවුස් එක තමයි ඒකේ අනිත් පැත්ත S&P 500 වල S&P 500 ඊයේ 56 හිටියේ කී සතියේ 60 හිටියේ මාසයකට කලින් කියන්නේ පෙබ්‍රවාරි මාසේ 77 හිටියේ ඉතින් 77 කියන්නේ එක්ස්ට්‍රීම් ග්‍රීඩ් එකට අපි ගියා ගිහිල්ලා පල්ලම් බැස්සා මේ වෙනකොට නිව්ට්‍රල් එකෙත් වම් පැත්තට බරෝ ඉන්නේ 49යි ඉතින් මේක අවසනාවට මේ අපව් මේ ෆියර් එක පැත්තට යන්න වුණත් බැරිකමක් නැහැ මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙන දේවල් අනුව බලද්දි ඉතින් අපි බලුවොත් මෙන්න මේ චාට් එක ඩික්සී මේ ඇවිල්ලා ඩොලර් එකේ තත්ත්වය ඩොලර් එක දැන් අපව් ස්ටෙඩිලි ට්‍රෙන්ඩින් අප්වර්ඩ්ස් ඉතින් ඩොලර් එක මේ කඩාගෙන පහළට ආවා ඉතින් කඩාගෙන පහළට ආවේ පටන් ගත්තේ මේක 2022 සෙප්ටෙම්බර් ඉඳලා 2022 සෙප්ටෙම්බර් ඉඳලා මේ පීක් එකේ ඉඳලා කඩාගෙන පහළට වැටුණා 101.14 දක්වා නමුත් මෙතනින් දැන් උඩට 50 පීරියඩ් මූවින් ඇවරේජ් එකෙන් උඩටත් බවුන්ස් වෙලා රීටෙස්ට් වෙලා බවුන්ස් වෙනවා ඉතින් මේක ට්‍රෙන්ඩින් අප්වර්ඩ්ස් මේක අපිට ඒ තරම් හොඳ සුබදායක නිවුස් එකක් නෙවෙයි මේක අප් ට්‍රෙන්ඩින් කියන්නේ ස්ටොක්ස් පහළට වැටෙනවා කියන එක ස්ටොක් මාර්කට් එකේ නෙගටිව් නිවුස් මැද්දට මේ ඒර්නින්ග්ස් රිලීසස් ගොඩක් ඇවිල්ලා තිනවා ඒ වගේම කම්පැනි සම්බන්ධ නෙගටිව් නිවුස් ගණනාවක් රිලීස් වෙලා තිනවා ඉතින් ඒක තව හේතුවක් මේ ඉන්ඩෙක්සස් පහලට අද දාන්න ඒ නිසා දවස කොමටත් වීක් ඩේ එකක් බව තමයි පේන්න තියෙන්නේ මේ මාර්කට් එක ඕපන් වෙන්න තව පැයක් හමාරු විතර කාලයක් තියෙද්දි මේක ලයිට් කොයින් සම්බන්ධ නිවුස් එකක් ලයිට් කොයින් ගැන කියනවා මේ ඔන්ලයින් පේමෙන්ට් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්ස් වලදී Litecoin ranks amongst most popular cryptocurrencies for online shopping in 2022 කියලා මේ coin gate report එකක සඳහන් වෙච්ච බව එන්නේ cryptocurrencies 70ක් use කරලා කරපු මේ research එකෙන් මේ coin gate වාර්තාවේ සඳහන් වෙනවා Litecoin ප්‍රමුඛ තැනකට ඇවිල්ලා තිනවා online shopping වලදී ඉතාම popular cryptocurrency එකක් බව payments කරද්දී Bitcoin ගැන දැන් මේනකොට කතාවක් යනවා ඉතින් Bitcoin price එක මේ වෙනකොට slowly trending upwards අපි දන්නවා 15,500 නැතල මේනකොට 25,000 ඇවිල්ලා මේ slight pull back එකක ඉන්නවා මේකේ වැඩිදුර විස්තර අපි තුන්වෙනි වීඩියෝ එකේදී කතා කරමු මේ වෙනකොට price chart එක බලුවොත් ඔයාලට පේනවා 23,357 බව අද දවසෙත් ආපස්සට Bitcoin price එක එන overall market එකේ negativity එක නිසා අද දවස red day එකක් Bitcoin වලට වගේම මේ 25,000 අවස්ථා 3-4ක retest කරා එතනින් major rejection එකක් එනවා ඒ කියන්නේ 25,000 මේ 25,250 region එක මේ හරිය huge sell pressure එකක් තියෙන region එකක් එතනින් පල්ලහැට ඇවිත් දැන් price එක trending downwards swimming තියෙන අතරේ bullish signal එකක් තියෙනවා ඉතින් හිතුවා මම ඔයත් එක්ක share කරන්න ඕනේ කියලා මේකේ මේ වார்த்தාවේ කියනවා Bitcoin markets return to profitability in 2023 is a massive BTC bull signal කියලා ඒක කියන්න හේතුව මේ on chain indicators ගණනාවක් suggest කරනවා Bitcoin bottom එකේ ඉඳලා උඩට හැරෙන බව මේ ඒ market value to realize value මේ ratio එක පහළ තියෙන indicator එක ඒක සාමාන්‍යයෙන් මේ bottom එකට reach කරපුවම මේ යට තියෙන blue line එක cross කරපුවම සාමාන්‍යයෙන් Bitcoin bottom වෙලා තිනවා එතනින් bounce වෙනකොට price එක Bitcoin uptrend වෙලා තිනවා ඔයාලට මේ 2012 example එක 2015 19-20 වගේ levels වලට මේ වෙනකොට 23ට ඇවිත් එතනින් ඔයාලට පේනවා slowly මේ green line එකෙන් උඩට Bitcoin price එක sorry මේ MVR extreme values වලින් උඩට ආපු බව ඒක Bitcoin reversal එකකට හේතු වෙන්න පුළුවන් කියන එකයි මේ වார்த்தාවේ කියන්නේ මේක බලන්න මේක indicator එක Bitcoin realize price එක තමයි මේ yellow line එක Bitcoin 200 day realize price එකේ 200 day simple moving average තමයි මේ blue line එක සාමාන්‍යයෙන් එතනින් වැටිච්ච මේ 2020 example එක බලන්න එතනින් වැටිලා recover වුණාට පස්සේ blue line එකෙන් උඩට price එක ගිහිල්ලා තිනවා bull run එකක up trend එකක ඊට පස්සේ මේ 21 අවස්ථාවෙත් blue එකෙන් වටනට පස්සේ price එක up trend වුණා ඊට පස්සේ වටනේ මේ 22 මේ වල එතනින් පස්සේ mostly හිටියේ මේ yellow line එකෙන් පහල වගේම blue line එකෙන් පහල දැන් මේ වෙනකොට මේ yellow ඒ කියන්නේ BTC realize price එකෙන් වගේම 200 day simple moving average එකෙන් උඩට ඇවිත් ඉන්නවා ඒක මේ ඉතිහාසයේ example එක බලද්දී up trend එකක signal එකක් තව එකක් තියෙනවා මේක market value to realize value pricing bands කියලා එතකොට මේ pricing bands වල
මේ යටම තියෙන blue line එක තමයි මේ market value මේ real මේ bitcoin realized value එකකින් 10.8 line එක මේ standard deviation එකක්. එතකොට මේ 10.8 reach කරපුවාම blue line එක cross කරපුවාම සාමාන්‍යයෙන් එතනින් පස්සේ market එක uptrend එකකට ගිහිල්ලා තිනවා. මේ previous example වම් පැත්තට බලන chart එකේ වැනි මූ තැනකට දැන් මේ වෙනකොට ඇවිල්ලා blue cross කරලා එතනින් recover වෙලා green එකෙන් උඩට ඇවිත් තිනවා. ඉතින් ඒකත් traditionally bitcoin වලට bullish signal එකක්. තව chart එකක් තිනවා මේක බලන්න. මේක market value to realized value momentum indicator එක glass node එකේ. ඒකත් මේ වෙනකොට මේ පහළ තියෙන මේ band එක red and green band එක පැත්ත බලන්න ඒ lowest level reach කරලා එතනින් trending upwards වගේම market value to realized value 1 year moving average එක වන මේ blue line එකෙන් උඩට price එක recover වුණා. ඒක තමයි මේකේ වැදගත්ම කොටස. එතනින් price එක recover වුණාම සාමාන්‍යයෙන් historically bitcoin uptrend එකකට ගිහින් තියෙනවා. ඒ නිසා මේ පොඩි noise මේ වෙනකොට උඩ පහළ යනේවා. හැබැයි long term bitcoin already recover la ivarai kene ka thamai metana sandahan wenne thing meka wenna nan stock wadiddi bitcoin udata yana nan market ekak paadilama decouple wiya yutui ithin decouple una ho no una ho me wenakota on chain pennano bitcoin me thiyena thawa ekak market value to realized value momentum oscillator ekak kene ka me ora yata thiyena red patch ekak oyata peena mulu 22 ema tibbe red wala den eka 23 february wala green ewith thiyena samanyen me red to green giyapowama හැම අවස්ථාවෙම අප්ට්‍රෙන්ඩ් එකකට නොගියත් දැන් මේ 22 example එක බලන්න ඒක ලොකු අප්ට්‍රෙන්ඩ් එකකට ගියේ නැහැ පොඩි price recovery එක. නමුත් previous mostly ඒ අප්ට්‍රෙන්ඩ් වලට ගිය බව තමයි පෙන්වන්නේ. ඉතින් මේ මම පෙන්නපු indications පහේම පෙන්නේ bitcoin long term මේ වෙනකොට bottom එකෙන් ආපස්සට හැරුණ බවයි. ඉතින් තවතරතුරු ගොඩක් තියෙනවා. ඉන්ද අනිත් video එක share කරගමු.